শক্তিমাত මේ වටපිටාවට ආවට පස්සේ කියවෙන්න මෙහෙම තමයි වානු මහත්තයා. මේ හැමතැනම ශක්ති මහත්තයා ඉන්නවා වගේ. මට හිටපු හොඳම යාළුවා. හොඳම තරහකාරයා. සුමිතා දන්නවද? ඌයිමයි ආදරෙන් කතා කරපු වෙලාවල් වලට වඩා තිබ්බේ පොරුවට රණ්ඩු කරපු වෙලාව. ජීවිතේ අඩුව නම් කොහොම පුරව ගන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒකට ඉතින් ඔය යකාම ඉන්න ඕනේ. නේමන හැමෝටම තමන්ගේ හැමදේම පවරලා තමන්ගේ ඓතිහාසික කතාවේ උරුමය මට පවරලා ගියපු හැටි තමයි මේ. අර මේ මහත්තයා ලියනවා කියපු චිත්‍රපටි පිටපතට ඕන කරන තොරතුරුද? තොරතුරු? තොරතුරු නෙමෙයි මේක තනිකරම චිත්‍රපටි පිටපතක්. ශක්ති කියන්නේ පුදුම කලාත්මක මිනිහෙක්. මේකේ දෙබස් පවා ලියලා මට ඕන විදිහට තව දේවල් දාගන්න ඉඩ තියලා. බානු මහත්තයා, අපේ මහත්තයාට තේ එකක්වත් හරියට හදාගන්න එහෙම ගතේ කොණ්ඩේ කොදෙන්න ඉන්නේ නා තර්මල් මන් දන්නේ මගේ වචන කොදෙන් පුළුවන් නම් කරලා වෙන්න වෙඩින් එක මං ගානේ. ඉඩකඩම් වල අයිතිවාසිකම් කාට කොහොම පවර්ලා ගියත් ශක්ති නැතුව මට එක මොහොතක්වත් මට මෙහි ඉන්න බෑ සුමිත. හෙලෝ බානුමල්ලි. ඔකේ කෝ ශක්ති. ශක්ති අසපුව ඇති අක්කේ. ඔයා කොහෙද ඉන්නේ? මම මේ පොඩ්ඩක් එළියට ආවා මේ අපේ ගෙවල් පැත්තට. අනේ බානුමල්ලි, පුළුවන් තරම් ඉක්මනට මට මල්ලිව කන්ටැක්ට් කරගන්න ඕනේ. ඇයියාගේ හදිසියද? මට මොකද්ද අමුත්තක් දැනෙනවා. මල්ලිගෙන් කිසිම සත්‍යයක් නැහැ. මට මල්ලිව දැනෙනවා.
දැනෙනවා කිව්වේ මල්ලිට මොකක් හරි කරදරයක් වගේ අනේ බානු මල්ලි පුළුවන් ඉක්මනට බලන්න හරි හරි අකේ මම බලන්න මොකද සුමිත් ඇයි මේ වෙන්නේ සුමිතයි සුමිතයි මාතර කරදරයක් දැන් සාම්පල් කීයක් විතර හදලා තියෙනවද මං ගණන් කරපු දින මාත්‍යෝ 100කට වඩා තියෙනවා දැන් ඔව්වා ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතියට දාන්න ඕනේද නැතුව මහත්තයෝ ඒ ඇත්තෝ ඔව පරීක්ෂා කරලා තමයි අනුමැතිය දෙන්නේ ආය මොකද දැන් ඕක මගේ නමට ගන්න බැරිද බැරිකම නෑ මහත්තයෝ පාරම්පරික වෙදහෙදකම් කරන්න මහත්තයාට බලකරදහියක් තියෙනවා නම් මහත්තයාට පුළුවන් ඔය කොලක ඇල්ලන්න හදාගන්න බැරි වේද මහත්තයා මහත්තයා එහෙම කරලා බලන්නකෝ සල්ලි විසිකනවා නම් ඔව්ව ඒ හැටි වැඩනේ මේ වේද මහත්තයෝ මහත්තයෝ සල්ලි වලටයි බල පුළුවන්කාරකමටයි වැඩ කරලා ඔය කරගත්ත හරිය මදිද මම මහත්තයාට ආරක්ෂාවක් දාලා තියෙනවා තමයි හැබැයි ඒක බොහොම తాවකාලිකයි ඉන් පස්සේ මහත්තයා හතර ගාතෙන් අද වැටෙනවා ගෙම්බ ගැහුවා වගේ ආයේ මොකක්ද වෙද පොත මගේ ඉස්සරහා තියාගෙන ඕනම දෙයක් කරන්න. එහෙම නැතුව වෙද පොත වෙද මහත්තය ළඟ තියාගෙන කිසිම දෙයක් කරන්න දෙන්න බෑ. මහත්තයෝ මේ මට පේනා සිහි නය පුරා සරණ මේ මහත්තයර අපේ අප්පච්චිකින් තේරිලා නැහැ. මහත්තයා මේ අපේ අප්පච්චි කියන විදිහට වැඩ කරොත් එහෙම ඔය පස්සෙන් එන අවතාරත් නැති කරගෙන කෝටි ප්‍රකෝටි ගාණක් වටින බෙහෙත් හදාගෙන විකුණන්නත් පුළුවන්. දැන් මේ වෙද මහත්තයාට මේ වෙද පොත මේ වත්තෙන් එළියට ගෙනියන්න ඕනේද? මහත්තයෝ මේ භූමියේ දෝෂ පිරීලා භූතයෝ පිරීලා. ඉතින් වෙද පොත ඒව නැති තැනකට ගෙනියන්න ඕනේ. මහත්තයා කැමතිනම් කරලා දෙන්නම්. නැත්තම් ඉතින් නැත්තම් මොකද? නැත්තම් ඉතින් අපි තවත් මෙහෙ ඉඳලා වැඩක් නැහැ නේ මහත්තයෝ. අපේ ගණදුන් ටික දෙන්න. අපි යන්නම් යන්න. ආය මොකෑ. ඕගලන්ට මෙහෙන් යන්න බෑ. අයියේ. අයියේ. මගේ ජීවිතේ හැම රහසක්ම දන්න මේ වෙද මහත්තයවයි මේ කෙල්ලවයි එහෙම යවන්න බෑ. ඒ කියන්නේ මේ මහත්තය අපේ දිගටම තියාගන්න දෙන්නේ? තව ටික දවසක් ඉන්න. මහත්තයා මේ අපිවත් අතුරුදහන් කරන්න දෙන්නේ? එව්වනම් මහත්තයෝ හිතන්නවත් එපා. හීනෙන්වත් හිතන්න එපා. තේරුණේ? ඇයි? වෙද මහත්තයාට හිතනවද මට එහෙම කරන්න බෑ කියලා කරන්න නෙමෙයි මහත්තයාට එහෙම දෙයක් හිතන්නවත් බෑ අන්න එහෙම දාට මහත්තයා තේරුම් ගනී මේ මං කවුද කියලා තේරුණා මං කවුද කියලා මොකද බම් මේ කලබලේ ඈ කො රාහුල හමුදුරුව රාහුල හමුදුරුව චෛත්‍ය පැත්තේ වැඩ ඉන්නවා මොකද මේ කලබලේ ශක්ති මාතර කරදරයක් ශක්ති මාතර කරදරයක් අයියා දෙයියනේ වට දෙක තුනක් කැන්ලට ශක්ති මාත්‍යා කම්පා කලබෙන්නේ නැතුව ඉතහන්කෝ අයියා කලබෙනවනේ
මේ පොලිසියෙන් කතා කරලා කිව්වද මිනිහා අඳුරගත්තයි කියලා. මේ කොහොලන් කබල් ලැබන් ශක්ති මහත්තයාගේ අවසන් කටයුතු කම්පාදුට මල් හතට කරමු. මොනවද මම මේ කියවන්නේ? නෑ නෑ පොලිසියෙන් කතා කරලා කිව්වද මිනිහා අඳුරගත්තයි කියලා. දැන් මේ තාම ඉස්පිරිතාලේද? කවුරු හරි ගහලාද නැත්නම් හැප්පිලාද පා? එහෙම දෙයක් නෙමෙයි යකෝ. එනම් මොඩයක් ඔවැලෙපෙන්නේ. කම්පාදුවට ශක්ති මහත්තයාට මොකක් හරි කරදරයක්. ඒක මට දැනෙනවා. උඹ හීනෙන් බය වුණාද? මොකෝ උඹට දැනෙන්නේ ඔබ සිග්නල් කනුවද්ද? ඈ මේ සුමිතෝ උඹ කම්පාදුවට හදන්නේ දේවාලයක් අටව ගන්න නේද? ඈ මගෙන් මරුන්නකම් මෙන්න මට වේ. ඒ චර මතක වද දුන්නත් මම අපව්වේ මතකවල එල්ලෙන්නේ නෑ නෑ නෑමයි. අර හින්සකයා මං එනකම් බලන් ඉන්නවා. රන්මලි මීට පස්සු උඹ හෙල්ලෙන්නේ නෑ. මොකද අනේ මේ බය වෙලා වගේ මං වෙන කල්පනාවක හිටියේ. දැන් මම යන්න කලොත් හොඳට hina වෙලා සතුටින් හිටපු මිනිස්සුන්ට මේ මොකද්ද වෙලා තියෙන්නේ? ශක්තිගේ අක්කා කතා කළා. මොනවද කිව්වේ? අනේ මං දන්නේ නැහැ මං ඔය කිහෙල් මල විශ්වාස කරන්නේ නැන්නේ. අනේ ඇයිද යන්නේ මොනවද කිව්වේ? ශක්තියට කරදරයක්ලු. අනේ දෙයිනේ ශක්ති මහත්තයා මොකද්ද වෙලා තියෙන්නේ? මේ අකා කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා කවුද දන්නේ? ඒ වෙලාවේ සුමිත් මහත්තයා හිටියේ උද්දීව පිස් එක වගේ. කොහටද? ඒකත් ඉතින් දන්නේ මිනිහාම තමයි. මේ වැඩේ හරියන්නේ නැහැ. අපි පොලිසියට පැමිණිල්ලක් දාමු. පැමිණිල්ලක් දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහනේ. මොකද මිනිහා කැමැත්තෙන් මෙහෙන් ගියා මිසක් කවුරුවත් මිනිහව පැහැරගෙන ගියේ නැහනේ. ඒ වුණාට කරදරයක් වුණාද දන්නේ නැහැ. අපිට සැකයි කියලා අපිට පැමිණිල්ලක් දාන්න පුළුවන් නේ. මේ ප්‍රශ්නේ මොකක්ම හරි විසඳුමකට එනකන් අපිට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඇයි දෙයියනේ අපිට සතුටින් hina වෙන්න හම්බෙන්නේම නැද්ද?
හැමදේම අමතක කරලා සතුටින් ඉන්න හදනකොට මොකක් කරි හෙනගෙඩියක් ඔළුවට කඩාගෙන පාත් වෙනවා. අපිට මේ මිනිහයාට මොකද්ද උනේ කියලා දන්නේ නැතුව අමතක කරලා දාලා ඉන්න බෑනේ. යකෝ එක්ක යන දේවල් එක කියලා යන්න ඕනේ. පිස්සු හරකෙක්. ගිහිල්ලා බලන්නයි කියලා කොහේ හොයන්නද? ඇයි දෙයනේ මේ මිනිස්සු අපිව මෙච්චර අසරණ කරන්නේ? ශක්ති මහත්තයා අපි මෙච්චර ආදරේ කියලා දැන දැන ඇයි අපිව මෙහෙම අසරණ කරන්නේ? අපිව ගොඩාක්ම රිද්දන්නේ අපි ගොඩාක් ආදරය කරන මිනිස්සු. ශක්තිට ඔයා ලං වෙද්දි මට ගොඩාක් ඊර්ෂ්‍යයි තමයි. ඒත් මේ මිනිහා කොහේ හරි හොඳින් ඉන්නවා කියලා නොදැන ඔයාටවත් මටවත් සතුටින් හිනා වෙලා ඉන්න බෑ නේද රන්වලේ? මේ මිනිහා කොහෙන් හරි හොයාගන්න වෙනවමයි. ශක්තිගේ ජීවිතය රැකෙන්න අපි සහාය වෙමු. ධ්‍යාන බලයෙන් සහාය වෙමු. මේ උඹ මගේ පුත් අහගන්න එපා. ඕක උණ්ඩි කරාට වැඩක් නැහැ. ගම පුරාම ගහලා තින්නේ. මං කියන ඉදිරියට වැඩ කරපන්. ගයි මේක. ගයි. අබ බිය මුගේ කටේ. මුගේ සද්ද වැඩි. අබ බිය. පාපන්. අබ බිය. පාප.